ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට අපි පැහැදිලි ක්‍රමවේදය හඳුන්වා දීලා තිබෙනවා. සෑම ශේෂ්ත්‍රයකම දැන් මේ පළාතේ වැඩිම තිබුණත් බති මේ පිටරටවලින් අඩු මුදලට බති ගේනවා. ගෙනාවම ඒ අපේ රටේ ඒ කර්මාන්තය අපහසු තත්යකට පත් වෙනවා. මෙන්න මේවා අපි පිටරටින් ගෙන්වීම අපි නතර කරන්නට ඕන. අපේ දේශීය ඒ නිෂ්පාදන අපි ඉහළට ගේන්නට තාක්ෂණය හඳුන්වා දෙන්නට ඔවුන්ගේ ආයෝජන වලට අඩු පොලිට මුදල් ලබා දෙන්නට රජයක් මැදිහත් වෙලා දේශීය කර්මාන්තකරුවා දිනු කරන්නට ඕන අපි ආර්ථිකය ඉහළට ගෙනියන්න තමයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනරැලියක් පඬුවස් නුවරදී පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ජනතාව අමතමින් ප්‍රකාශ කළේ කුරුණෑගල ජනතාව මුහුණ දී සිටින පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙන බවයි. ගොවි ජනතාවට වතුර ඉතාමත් වැදගත්. ඒ නිසා ඒ ප්‍රදේශවල වාරි මාර්ග ව්‍යාපෘති ඇති කළා එහැම කන්නෙකටම වතුර ලබා දෙන ක්‍රමවේදයන් අපි මෙහි සඳහන් කළා තිබෙනවා. තමුන්නාන්සේලාගේ මේ ප්‍රදේශවල කුකුල් ගොවිතැන විශාල වශයෙන් සිද්ධ වෙනවා. අපි තමුන්නාන්සේලාගේ කුකුල් ගොවිතැනේ නිෂ්පාදන මිල අඩු කිරීමට ක්‍රියා කරනවායි කියන එකත් තමුන්නාන්සේලාට මතක් කරමින් පිටරටවල් වලින් බිත්තර සහ කුකුල් මස් ගෙන්වීම අපි නතර කළා. දේශීය කුකුල් ගොවියා ඔවුන්ගේ ආදායම වැඩි කරන්නට අපි ක්‍රියා කරනවායි කියන එකත් මෙවත් මතක් කරන්නට ඕනේ. මේ දිස්ත්‍රික්කයේ බීමට තියෙන ජලය විතරක් නෙවෙයි ගොවිතැනට ජලය ලබා ගැනීමේ වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම ඉටු කිරීම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පඬුවස් නුවර විතරක් නෙවෙයි මේ දිස්ත්‍රික්කය තුළ තියෙන ප්‍රශ්න අඳුරගෙන මේක සංචාරක පුරයක් කරන්න පුළුවන් ස්ථානයක්, ඓතිහාසික රාජධානියක්. එමනම් මේ රාජධානිය නැවත රාජධානියක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා කියන එක අපි මතක් කරන්න ඕන.